ලෝකකම්කරු සංවිධානය අද පවත්වන ලද ජාත්‍යන්තර වීඩියෝ කොන්ෆරන්ස් මගින් වූ සමුළුවේ ශ්‍රී ලංකාව වැඩ කරන ජනතාවගේ පැත්තෙන් ඇති කර ඇති වැඩසටහන් හා ඉදිරියේ ඇති කිරීමට බලාපොරොත්තු වෙන වැඩසටහන් සම්බන්ධ සාකච්ඡා කරා. ශ්‍රී ලංකාව ඉතාම ආදර්ශමත්ව කිසිවකු සේවයේ නිවත් කළ නොහැකි අවම වැටුපක් ආදායමක් හැටියට 17,500ක් සේවකාර්ථ සාධකාරදු අරමුදල හා සේවා භාරකාර අරන්දු මුදලේ දායකත්වයට 100%, 450ක් වැටුපෙන් ගෙවීමට ත්‍රිපාක්ෂික එකඟතාවයකට ආපොතුන්ගේ සම්මේලනය වෘත්තීය සමිතිය කවකර මාතෙන්සේ ගත් තීරණය ඉතාම වැදගත් ආදර්ශමත් පියවරක් හැටියට මේ සෑම දෙනාගේ ගෞරවයට භාජනය වී තිබෙනවා. ඒ වගේම පොහුණු පාඨමාලා ඇති කරමින් ජනාධිපතිතුමා අපේ අමාත්‍යංශය හරහා දියත් කර ඇති ලක්ෂයක් වෘත්තීය නිපුණතා පුහුණුව ලබා දෙන වැඩසටහන අපි ඉදිරි පියවරක් ලෙස ප්‍රකාශ කරා. ඒ වගේම අලුතෙන් ඇති වී තිබෙන තත්ත්වය පරිදි ආර්ථිකයේ විවිධ අංශවලට 4.5% රුපියල් බිලියන 150ක් පමණ ආයෝජනය කිරීමට ලබා දීමෙන් ආර්ථිකය යළි ගමන් කරවීමට වැඩ කරන ජනතාවගේ සේවාව අකන්නව ගෙන යාමේ උපරිම උත්සාහයට හෝ ඉදිරියේ යළි පුහුණු කර සේවය ලබා ගැනීමේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ගැනද මේ සමුළුව සාකච්ඡා කරා. විදේශ රටවලින් පැමිණෙන අයට ලබා දී හැකි සහයෝගය හා ආරක්ෂණය ගැනද අපි සාකච්ඡා කළා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.